මාරේ දලෝක තියන්න කොහෙද පරතියන් ඉන්නේ ඉතින් මේ මොකෝ දන්සල නැගලා ගියාද නැගලා ගියා කියන්නේ නැගලා ගියේ නෑ වැටවල කඩාගෙන ආවි මොකෝ බඩගින්නන්නේ තියෙන්නේ එක එක පිනානට 3 4 බාර බෙදාගෙන කනවා පාවු ඉතින් කන්නේ නැද මේ මිස්ටර් මාරේට කියන්නේ පැජරෝ එකකින් ආව නෝන කෙනෙක් පස්වතාවක් බෙදාගෙන කෑවා පස්වතාවක් තව පාසල් දෙක කරන් ගිය උදේට කනවා ඒගොල්ල තමයි ගොඩාක්ම මේ නැති බැරි කමෙන් මේ දවස්වල ඉන්නේ මට විතර KDH වෑන් එකකින් ආව කෙල්ලෝ සෙට් එක බෝ නිලියෝ වගේ මං ගෝ බඩු ඉවරයි මාර වැඩේ කියන්නේ මට දැන් සක් පොය දා දැන්නේ පොය දන්සල් වලත් පෝලිම් යකෝ කෑම කඩ වලත් පෝලිම් මොනේ බේකරි වලත් පෝලිම් මං කියන්නේ මේ මාර කෑම කන්න මේ ඕක අර පෝලිම් කාලේ ආපු මේ පෝලිම් චූන් එකේ චූන් එක තමයි හැමෝට හැම කරපො දැන් පෝලිම් මේගොල්ලෝ පෝලිම් වල හිටියද බලන්න මොකටද කියවා අනේ අම්මෝ ඇත්තට මේගොල්ලෝ මේ දන්සල් වල පෝලිම් වල ඉන්න ඕනේ නෑ මගේ අම්මේ මේගොල්ලෝ අපිට දීලා තියෙන දන්සල් අනේ අම්මෝ මේගොල්ලෝ ඇත්තටම ගීත දන්සල් දුන්නේ හරියටමගේ සිත් සතන් නෑ නිවේ මේ අම්මේ දන බල වාදින මේ අම්මෝ ඇත්තමයි මම මාර වෙලාව ගාවේ ධර්මයේ ලේ ගමේනේ නේ ඔව් මේ අපේ පොඩි එකක් මං අහන්නේ දැන් හැමෝ මාසෙයිනි ගායක ගායිකාව විදියට තමන්ගේ සාස්ත්‍රීය ගැන ගීතයක් කියන්නේ මෙතුමානම් කිව්වා මුළු ලොවට සාන්ති සාන්ති නැහැ ඔව් සාන්ති නැහැ කියලා කිව්වා තමයි යා ඒක නම් ඇත්තටම නියමයි එතකොට ඔබතුමා එහෙම සාස්ත්‍රීය සම්බන්ධව ගීතයක් ගායනා කළා නැති කියලා නෑ මං ගායනා කළා නෑ ඇයි එහෙම අදහසකුත් නැද්ද එහෙම හරියට හම්බුනේ නෑ හරියට හම්බුනොත් මං ගායනා කළා එතකොට ඔබතුමා මං ගායනා කළා ආ ඒ මොකද්ද මගේ පන්සල් පල්ලි පන්සල් පල්ලි කෝවිල් තමතන මේ අපි මේ ඒක පොඩි කොටසක් ගායනා කරමුයි නේද මතක් කරලා ඔව් ඒක පරතේ ඔලුවෙන් ගිහිල්ලා තිබ්බේ ඒ ගීතය මේ මම 88 වසරේ මගේ මේ සරලගි පරිශ්‍රණයට ප්‍රේමති දල්විස් මහත්තයා ලියලා දුන්නා එතකොට මම කිව්වා මට මේ බුදුදහම අන්තර්ගත වෙච්ච පණිවිඩයක් දෙන්න ගීතයක් කියන්න ඒ පාර රෝහණ වීරසිංහට ගත්තා නම් අලුත් කොල්ලෙක් ආව බං මේ මේකට තනුවක් දාලා දීපන් මේ සරලගි පරිශ්‍රණය පන්සල් පල්ලි කෝවිල් හැම තැනම ඇත